අපි කියන්නේ යන්නේ නුවනක් කාර කුකුල් පැටියෙක් ගැන. එකමත් එක කාලක ගමක ගංගාවක් අයිනක පුංචි ගොයිපලක් තිබුණ. ඒ ගොයිපලේ පුංචි මඩුවක කිකිලියක් බිත්තර දොළහක් දැම්මා. බිත්තර දොළහක් දැම්මට පැටව් එලියටාව බිත්තර දහයක විත්තරයි. අනෙක් බිත්තර දෙකෙන් පැටව්වාවෙ නෑ. ඉතිං මේ කිකිලි අලුතෙන් ඉපදුන පැටව් දහ දෙනත් එක්ක කෑම හොයන්න ඇවිතගෙන ගියා. ඔන්නේ ඉතිං ඔයවෙලාවෙදි අර ඉතුරූුණ බිත්තර දෙකෙන් එක බිත්තරයක් කඩාගෙන පැටියක් කෙලියටාව. ඉතිං ඒලිය ටාපු පැටිය එයාගේ අම්මව හැම තැනම හෙව්වා. නමුත් එතන අම්ම හිටිය නෑ! ඉතිං කුක්කුල් පැටියට එතනින් එයාගේ අම්මව හොයාගන්න බැරිවනාා. මේකුක්කුල් පැටියට හරිම දුකයි. ඉතිංක කුක්කුල් පැටිය හිතුවා මම එළියට ගිහිල්ලා කෝම හරි මගේ අම්මව හොයාගන්නවා කියලා. ඉතිං එහෙම හිතපු කුකුල් පැටිය එයාගේ පුංචි අත්තටු දෙකත් ගස්සලා එලියට ගියා අම්මව හොයාගන්න අදහසින්. ඉතිං මේ කුකුල් පැටිය මෙහෙම ඇවිද්ධගෙන යන කොට එයාට මුලින්ම හම්බවුනේල දෙනා. ඉතිං මේ කුකුල් පැටිය, මේ එල දෙන දිහා පුද්දුමෙන් වගේ බලාගෙන හිටිය. ඉතිං ටිකවෙලාවකින් මේ එල දෙන කතා කරල ඇහුවා ඇයි ඔයා මන්දිහා පුද්දුමෙන් වගේ බලාගෙන ඉන්න කියලා. කුකුල් පැටියගෙන්. ඉතිං කුකුල් පැටියා බොහෝම අහිංසක විදිහට අහනවා ඔයාද මගේ අම්ම කියලා. ඉතිං ඊට පස්සේ හෙළ දෙෙන කියනවා බලන්න මන්දිහා මං කොයිතරම් විශාලද. ඉතිං ඒ නිසා මට වඩා ඔයාගේ අම්ම පොඩි කෙනෙක්. ආ එහෙමද මගේ අම්ම ඔයාට වඩා පොඩිද. එහෙනම් මං හොයාගන්නම් කියල කුකුල් පැටියා ආය තොන්න ඇවිදගෙන යනවා. ඉතිං ඔහොම ටිකදුරක් යනකොට මෙයා දැක්ක කොළකකායින්න එළුවෙක්ව. ඉතිං ලංවෙලා කුකුල් පැටි අහනවා ඔයා නම් එල දෙනට වඩා පොඩි ඔයාද මගේ අම්ම කියලා. ඉතිං මේලුව කියනවා එල දෙනට වඩා මම් පොඩි තමයි. මට කකුල් හතරත් තියෙනවා. ඒත් ඔයාගේ අම්මට තියෙන්නේ කකුල් දෙකක් විතරයි කියලා. ඒ වගේම අම්මට කකුල් දෙකොයි හත්තට දෙකකුයි තියෙන්න ඕන කියලා, මේලුව කිව්වා. ඉතිං ඔන්න කුකුල් පැටියට දුක හිතුුණ. එයා ඉතිං ආයෙත් ඇවිදගෙන එයාගේ අම්මව හොයාගෙන යන්න පිටත් වනා. ඉතිං ඔන්න ොහොම ඉක්මනින් ඉක්මනින් ඇවිදගෙන යන කොට එයා දැක්කා ගහක්කුඩ කාක්කෙක් ඉන්නවා. ඉතිං එතකොටම මෙයාට මතක්කුණා එලුව කිව්ව කතාව. එයාගේ අම්මට කකුල් දෙකකොයි අත්තටු දෙකකුයි තියෙනවා කියලා කියපු කතාව. ඉතිං කුකුයි පැටි අහනවා ඔයාට කකුල් දෙකකුයි යත්තට දෙකුයි තියෙනවා. ඔයාද මගේ අම්ම කියලා. ඉතිං මේ කාක්ක කියනවා මට කකුල් දෙකුයි යත්තට දෙකකුයි තියෙනෙ එක නම් ඇත්ත. ඒ? මට ඔයාගේ අම්මට වැඩිය ගොඩාබ දුර පියාාවන්න පුළුවන්. එයා මට වැඩිය ටිකක් ලොකුයි හැබැයියාට මට වගේ කාක්කාක් කියන්න නම් බෑ කියල මේ කපුට කිව්වා. ඉතිං කුකුල් පැටියට ආයත් දුකහිතුන. අනේ ඉතිං ඒක දැකපු කපුටු හාමිටත් ගොඩාක් දුකහිතන. ඉතිං කපුටු හාමි කියනවා ඔයා බයවෙන් එපා ඔයා ඉස්සරහටම යන්න. ඔයාගේ අම්මාව ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වෙයි කියල නි කපුටු හාමි හිගිලිලා ගියා. ඉතිං කුකුල් පැටිය එයාගේ පුංචි කකුල් ඉස්සරහට තියතිය ඉක්මණින් යන්න ගියා. යාගේ අම්මව හොයාගෙන ඉතිං ඔහොම යනකොට කුකුල් පැටිය දැක්ක තාාර අම්ම කෙනෙක් පැටව් ි එකක් එක්ක විල්ලක පීන පීන ඉන්නවා. ඉතිං ඒක දැකපු කුකුල් පැටියා ඒ තාර අම්මයි පැටව් ිකයිළඟට දුවගෙන ගිහිල්ල එක පාරටම අම් මේ අම් මේ කියල කෑගැහුවා. ඇයි අම් මේ ඔයා පුධම වෙලා වගේ මන්දිහා බලන්නේ මමත් ඔයාගේ පැටියෙක්නෙ කියලා ඇහවා. ඉතිං තාරම්ම කියනවා නෑ පැටියෝ මම ඔයාගේ අම්ම නෙමෙයි. අනේ ඉතිං ආයෙත් කුකුල් පැටියට ගොඩාක් දුකහිතන. එයා හිතුව ආයෙ කවදාවත් මට මගේ අම්මව හොයාගන්න බැරිවෙයි කියලා. ඉතිං තාරම්මටත් ගොඩාක් දුකහිතිලා තාරම්ම කිව්ව ඔයා අඩන් එපා පැටිය මම ඔයාට ඔයාගේ අම්මව හොයාගන්න උදව් කරන්නම් කියලා. ඉතින් මේ පුංචි කුකුල් පැටියා වෙච්ච සිදධිය මුල්ල ඉඳලා තාර අම්මට කිව්වා. එහෙක්ක අහපු තාර අම්ම කුකුල් පැටියට මෙහෙම කිව්වා. කුකුල් පැටියෝ! ඔයාගේ අම්ම මංවගේ කෑගහන්නේ නෑ. ඔයාගේ අම්ම කෑගහන්නේ කුකුල් එෙක් විදිහට. ඉතිං මෙන්න මෙතන හිටියා පුංචි පරවයේ.තහක් කුඩයා මේ කතන්දරේ අහගෙන හිටියා. ඉතිං පරවයා තීරණය කරනවා මේ කුකුල් පැටියට උදව් කරන්න. එහෙම හිතාගෙන පරවිය කුකුල් පැටියළඟට ඇවිත් කියනවා. ඔයා මේ විලදිගේ ඉදිරියටම ඇවිදගෙන යන්න. එතකොට ඔයාගේ අම්මව හම්බවයි කියර මේ පුංචි පරවිය ඉගිල්ලිල්ලා ගිය. ඉතිං එහෙම හිතාගෙන කුකුල් පැටියත් ඉදිරියටම ඇවි දෙගෙන ගිය. ඉතිං එක පාරට මෙයාට ඇහුණා අර තාර අම්ම කියපු සද්දේ. එයාගේ අම්ම කෑගහන සද්දේ. ඉතිං මේ කුකුල් පැටියා එතනට දුවගෙන ගියා. ඉතිං අර පරවියා කියපු විදිහටම ඒ ඔක්කොම මේ කුකුල් පැටියගේ අම්මළඟ තියෙනවා. ඒයාට වැඩියලොක්කුයි කකුල්ලුසයි ඒ ඔක්කොම තියෙනවා. කුකුල් පැටියට දැන් ගොඩාක් සතුටුයි එයා ඉක්මනින්ම අම්ම ළඟට ගියා. ඉතිං ළඟට ගිහින් කුකුල් පැටිය අම් මේ අම්මේ කියල කිව්වා. ඒ කුකුල් අම්මත් අඳුනගත් තමේ මගේ පැටියෙක් කියලා. ඉතිං කුකුල් පැටියට හරිම සතුටුයි. කුල් අම්ම එයාගේ අත්තටු දෙක ඇත් කරලා මේ කුකුල් පැටියව හොඳට තුරුල් කරගත්ත. ඉතිං කිකිලියම් අහනුම ඇයි මගේ පැටියෝ ඔයා එලියටාවේ ඔයාට මඩුවට වෙලා ඉන්න නේද තිබුණි අපි මේ කෑම හොයාගෙනයි එළියටවි කියලා. ඉතිංකු කුල් අම්මට ඕන වනා මෙයා අම්මව හොයාගන්න කොයිතරම් මහන්සි වනාද කොයිතරම් උත්සාහයක් ගත්තද කියල දැනගන්න. ඉති මේත් පුංචිකුකුල් පැටිය මුල ඉදදලා අගටම වෙච්ච සිද්ධිය අම්මට කිව්වා. ඉතිංකු කුල් අම්මට හිතාගන්න බැරිවුනාා මේකු කුල් පැටියගේ නිර්බීත ගමන ගැන ඉතිං කුකුල්ලම ගොඩාක් සතුටන මේ වගේ ඩිතර නිර්වීත පුතෙක් මට ඉන්න එක ගැන. අද කතාව හොඳයින අපිව සබ්ස්ට්‍රයික්ෂල පයාගන් ඒ වගේම ලයික එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නපා,